IBOAN, International Certificate in Caregiving. සත්කාර සේවා සපයන්නන් සඳහා වන ජාත්‍යන්තර සහතික පත්‍ර පාඨමාලාව 12 වෙනි මොඩියුලේ 14 වෙනි පාඩම. Wikipedia භාවිතා කරලා ඔබ තොරතුරු සොයාගන්නේ කොහොමද? ඒක තමයි අද අපි මේ පාඩමෙන් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ. Wikipedia කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් දැන් මේක reliable source එකක් නම් නෙවෙයි. ඒ කියන්නේ මේකෙන් අපි ලබා ගන්න තොරතුරු 100%ක් සත්‍යයි කියන එක අපිට තහවුරු කරන්නට බෑ. මොකද මේකේ තියෙන තොරතුරු ඕනම කෙනෙකුට edit කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන් විදිය තොරතුරු තියෙන්නේ. ඒ නිසා අපිට කියන්න බෑ මේකේ තියෙන තොරතුරු 100%ක් නිවැරදි කියලා. ඔබ මූලිකවම මතක තියාගන්න ඕන දේ තමයි මේක. මේ පාඩම ඇසුරෙන් මම ඔබට කියලා දෙන්නේ ඇත්තටම Wikipedia භාවිතා කරලා මම ඔබට මේක මේ කොහොමද හොයන්නේ කියලා දෙන එක මම ඔයාට කියලා දුන්නට Wikipedia වලට අමතරව වෙනත් සෙවුම් ක්‍රම තියෙනවා අපිට භාවිතා කරන්න පුළුවන් Wikipedia වලට වඩා නිර්වද්‍යතාවයෙන් ඉහළ දේවල්. ඒ හැම දෙයකටම කරන්න තියෙන මේ පියවරම තමයි. ඒ නිසා Wikipedia කියන එක ඔබ භාවිතා කරනවා නම් හොඳට මතක තියාගන්න ඒකේ තොරතුරු 100%ක් නිවැරදි නැහැ. මොකද කවුරු විසින් ඒ කියන්නේ ඒක එඩිට් කරන්නේ කවුද, ඒ තොරතුරු අපිට ලබා දෙන්නේ කවුද කියන එක ගැන අපි ඇත්තටම ඒක තහවුරු කරන්න බෑ. සහ ඒ එක එක මනුස්සයා මත ඒගොල්ලෝ දෙන තොරතුරු වෙනස් වෙනවා. ඒ නිසා ප්‍රශ්න රාශියක් ඇති වෙන්න පුළුවන්. අපි Wikipedia තොරතුරු ගන්නව නම් අපි සාමාන්‍ය අධ්‍යාපනික මට්ටමේ දේවල් වලට පවා අපි Wikipedia භාවිතා කළා දැන් තොරතුරු ලබා ගන්නේ නැහැ. මොකද අපිට ඊට වඩා සත්‍යවාදී රිලයබල් කියලා හිතෙන සෝසස් දැන් තියෙනවා අපිට අපිට තොරතුරු ලබා ගන්න. අපිට Google එකට ගිහිලා අපිට අවශ්‍ය දේ සර්ච් කරන විදිහ මම ඔබට කියලා දුන්නා. එහෙම සර්ච් කරාට පස්සේ අපිට එක එක web pages එනවා. ඒ web pages වලින් මම ඔබට කියලා දුන්නා අපිට හොඳයි කියලා හිතන දෙයක් තෝරගන්න අපි කොහොමද කියලා. මම ඔබට කියලා දුන්නා domain name system එක ගැන. ඒ domains වලින් ඔබට හොයාගන්න පුළුවන් සමහර වෙලාවට අපි හිතමුකෝ අපේ health එකට සම්බන්ධ දෙයක් කියලා. ඒතර WHO එකෙන් WHO World Health Organization ඒගොල්ලෝ පවත්වාගෙන යන web අඩවියක් තුලින් අපි තොරතුරු ලබා ගන්නවා නම් අපි දන්නවා WHO එක නෙමේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. ඒතර ඒගොල්ලෝ සෞඛ්‍ය පිළිබඳන තොරතුරු ඇත්තටම නිර්වාද්‍ය තොරතුරු. මොකද ඔවුන් ඒ තොරතුරු වලට වග කියනවා. එතකොට අපිට ඒ හෙල්ත් එකට සම්බන්ධ මොනවාට තොරතුරු හොයාගන්න නම් අපිට පුළුවන් WHO World Health Organization එකට අදාළ web page එකක් යූස් කරන්න. මම හිතනවා ඔබට තේරෙනවා මං කියන දේ. අන්න ඒ වගේ අපිට පුළුවන් ඒ අදාළ ඒ තොරතුරු වලට සාක්ෂි දරන පුද්ගලයන්ට අදාළ තොරතුරු අපිට ලබා ගන්න පුළුවන් විවිධ වෙබ් අඩවි ඔස්සේ. ඒ නිසා මම Wikipedia භාවිතා කරලා ඔබට වෙබ් සෙවුම් පිළිබඳව කියලා දුන්නට ඔබ මතක තියාගන්න ඕනේ මෙය 100%ක් නිවැරදි නොවන බවට. මේ තොරතුරු 100%ක් නිවැරදි නොවන බවට. මොකද මේ තොරතුරු ඕනම කෙනෙකුට එඩිට් කරන්න පුළුවන් තොරතුරු. හරි. අපි බලමු මේ පාඩමේදී කොහොමද සරලව සෙවුමක් සිදු කරන්නේ Wikipedia භාවිතා කරලා. ඒ තොරතුරු අපි විද්‍යුත් තැපෑල ඔස්සේ බෙදා හරින්නේ කොහොමද කියලා. රයිට්. හරි. මුලින්ම ඔබට පුළුවන් ඔබ භාවිතා කරන සර්ච් එන්ජින් එකට නැත්නම් බ්‍රවුසර් එකට ගිහිල්ලා ඔබට පුළුවන් Wikipedia කියලා නිකන් සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ ඔබට මෙන්න මේ URL එක ලැබෙන වෙබ් අඩවියට ඔබට පිවිසෙන්නට පුළුවන් wikipedia.org. රයිට්. හරි. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට ලැබෙයි. ඔයා Wikipedia වලට ගියාට පස්සේ මේකෙන් ඔයාට පුළුවන් ඔයා කැමති භාෂාවක් තෝරන්න. මෙතන මම තෝරගන්නවා ඉංග්‍රීසි කියන භාෂාව. ඔබට පුළුවන් සිංහල භාවිතා කරනවා නම් සිංහල භාවිතා කරන්නට. ඊළඟට මෙන්න මෙතන මේ Wikipedia වලට අදාළ ඔබට පුළුවන් මෙන්න මෙතන සර්ච් කරන්න මොන මොකද්ද ඔබට අවශ්‍ය, ඔබට තොරතුරු සොයා ගැනීමට අවශ්‍ය මොන සබ්ජෙක්ට් එකද කියන එක ඔබට පුළුවන් මෙතන සර්ච් කරන්න. මට ඕන මිග්‍රේන් පිළිබඳව තොරතුරු සොයා ගන්න. මම ඒ නිසා මිග්‍රේන් කියලා සර්ච් කරනවා. මම සර්ච් කරනකොට ඔයාට පේනව ඇති මෙතන මට සර්ච් සජෙෂන්ස් එනවා. එතකොට මෙන්න මේ සර්ච් සජෙෂන්ස් වලින් මට කැමති සජෙෂන් එකක් මට භාවිතා කරන්න පුළුවන්. මට එකක් ක්ලික් කළා මට ඒක කියවන්නට යන්නට පුළුවන්. හරි.
දැන් ඔන්න මං පළවෙනි එක ක්ලික් කරාට පස්සේ මට මෙන්න මේ වගේ ආටිකල් එකක් ආවා. මේ මිග්‍රේන් ට්‍රීට්මන්ට් කියන ආටිකල් එක. මෙන්න මේකට අදාළව මට පුළුවන් මෙන්න මේක කියවලා මට තොරතුරු ලබා ගන්න. ඔබට පේනවද මේ එඩිට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා? ඔබට වුණත් පුළුවන් මේ තොරතුරු එඩිට් කරන්නට. ඒතර ඔබට තේරෙනවා ඇති එහෙනම් මේක මොනතරම් නිර්වාද්‍යද කියලා. මේ නිසා අපි සාමාන්‍යයෙන් දැන් විකිපීඩියා භාවිතා කරන්නේ නැහැ අපිට නිර්වාද්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා. හැබැයි මේකේ තියෙන හැම තොරතුරක්ම වැරදි කියනත් බෑ. හරිද? මේක අපි අර රිලයබල් සෝස් එකක් නෙවෙයි කියන්න අපි ගොඩක් පෙළඹෙන්න හේතුව තමයි මෙන්න මේ එඩිට් ඔප්ෂන් එක. මේ එඩිට් ඔප්ෂන් එක නිසා අපිට හිතෙනවා, ඒ කියන්නේ ඕනම මිනිස්සෙකුට පුළුවන් නම් මේක එඩිට් කරන්න. එතකොට ඉතින් ඒ ඩොකියුමන්ට් එකේ නිර්වාද්‍යතාවය ටිකක් අඩු වෙනවා. ඒ නිසා තමයි අපි එහෙම කියන්නේ. එහෙම නැත්නම් මේකේ තියෙන හැම තොරතුරක්ම වැරදි නැහැ. හරි. ඊළඟට දැන් ඔන්න ඔබ සොයාගනිපු තොරතුරු තමයි මේ මිග්‍රේන් වල ට්‍රීට්මන්ට්ස්. හරි. මෙන්න මේ ට්‍රීට්මන්ට්ස් පිළිබඳ මේ විස්තර ඔබට අවශ්‍යයි විද්‍යුත් තැපෑල ඔස්සේ, ඊමේල් ඔස්සේ තවත් කෙනෙකුට බෙදා හරින්නට. හරි. කොහොමද මුලින්ම ඔබ කරන්න ඕනේ මේ ආටිකල් එකට අදාළ වෙබ් ලිපිනය. වෙබ් ලිපිනය ඔබ පිටපත් කරගන්නට ඕනේ, කොපි කරගන්න ඕනේ. ඒකට කරන්න ඕනේ මම ඔබට කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන සර්ච් බා එක උඩ ඩබල් ක්ලික් කරාම ඔබට පේනවා මෙන්න මෙහෙම නිල් පාටට ඒ ටික හයිලයිට් වෙනවා. අන්න ඒ ටික රයිට් ක්ලික් කරලා මෙතනින් කොපි කරගන්න තියෙනවා. රයිට් ක්ලික් කරාම මෙන්න මේ වගේ බොක්ස් එකක් එනවා. ඒකෙන් ඔබට කොපි කියන ඔප්ෂන් එක භාවිතා කරලා ඒ වෙබ් ඇඩ්‍රස් එක ඔබට කොපි කරගන්නට පුළුවන්. කොපි කරගත්තට පස්සේ ඔබ දන්නවා ඊළඟට කොහොමද ඒක ඊමේල් භාවිතා කරලා කෙනෙකුට යවන්නේ කියලා. ඔබ ඊමේල් එකට ගිහිල්ලා අවශ්‍ය කෙනාගේ ඇඩ්‍රස් එක ටයිප් කරලා ඔබට පුළුවන් පේස්ට් කරන්න ඔබ හොයාගනිපු ලින්ක් එක ඒ බොඩි පාට් එකේ, ඊමේල් එක ටයිප් කරන පාට් එකේ ඔබට පුළුවන් පේස්ට් කරන්න. රයිට් ක්ලික් කරලා මම ඔබට කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා ඒක. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔබට පුළුවන් අවශ්‍ය ඔබට අවශ්‍ය සෙන්ටෙන්සස් ටික ලියලා මෙන්න මෙතන මේ පේනවාද මම මේ ලින්ක් එක කොපි කරලා තියෙනවා. කොපි කරලා ඔබට පුළුවන් මේක සෙන්ඩ් කරන්න. එතකොට ඔබට හිතන්න ඔබ සත්කාර සේවා සපයන්නෙක් විදිහට ඔබට ඔබේ රෝගියාට මිග්‍රේන් තියෙනවා නම් ඒ මිග්‍රේන් පිළිබඳව ඔබ ට්‍රීට්මන්ට්ස් මොනවද මේ මිග්‍රේන් වලට ඔබට අපට කළ හැක්කේ මොනවද කියන එක තොරතුරු ඔබට හොයන්න පුළුවන්. විකිපීඩියා හෝ වෙනත් මාධ්‍යයක් භාවිතා කරලා ඒ තොරතුරු හොයලා ඔබට ඒ තොරතුරු අඩංගු ලින්ක් එක ඔබට ඊමේල් හරහා නැත්නම් ස්කයිප් හරහා ඕනෑම මාධ්‍යයක් හරහා ඔබට පුළුවන් ෂෙයා කරගන්න අදාළ පාර්ශ්වයන් සමග. ඒක ඔබේ රෝගියාම වෙන්න පුළුවන්, නැත්නම් වෛද්‍යවරයෙක් එයාගෙන් තොරතුරු හරිද කියලා අහන්න. ඒ වගේ ඕනම විදිහකට ඔබට ෂෙයා කරගන්නට පුළුවන් මෙන්න මේ විදිහට. හරි. අපි දැන් කරලා බලමු. මේ මම ඊමේල් එක යවුවට පස්සේ ඔයාලට පේනවා ඇති මේ මගේ ඊමේල් එක මේ ලින්ක් එකක් නෙමෙයි යවුවේ. මේ ලින්ක් එක මේ හයිපර් ලින්ක් එකක් වැටලා තියෙනවා. මේ ලින්ක් එක ක්ලික් කරාම මේ ඊමේල් එක ලැබෙන කෙනාට පුළුවන් මේ ඊමේල් එකේ මේ ලින්ක් එක ක්ලික් කරලා ඒ අදාළ වෙබ් පිටුවට පිවිසෙන්නට. හරි. දැන් මෙන්න මේ විදිහට තමයි අපි යවන්නේ. හරිද? මේ අපිට අවශ්‍ය ලින්ක් එකක් හොයාගෙන අපිට ඒ තොරතුරු ටික අපිට කෙනෙකුට යවන්න නම් අපි මේ විදිහට යවන්න පුළුවන්. මම දැන් ඔයාලට කරලා පෙන්නන්නම් කොහොමද මේක කරන්නේ කියලා. හරි. මම දැන් ඔයාලට විකිපීඩියා දැන් මම මේ මගේ බ්‍රවුසර් එකට ලොග් වුණා. මම ඉන්නේ Google Chrome එකේ. මෙතන මම සර්ච් බාර් එකේ ටයිප් කරනවා විකිපීඩියා කියලා. රයිට්? ක්ලික් කරාම මේ මුලින්ම එන්නේ මට www.wikipedia.org. මම මේක ක්ලික් කරනවා. හරි. දැන් මම ඉන්නේ විකිපීඩියා, මේ ෆ්‍රී එන්සයික්ලෝපීඩියා මෙන්න මේකේ. මම මෙන්න මෙතන සර්ච් කරනවා මට අවශ්‍ය මොකක්ද කියන එක. මේක තමයි විකිපීඩියා වලට අදාළ සර්ච් බාර් එක. හරි. මෙතනින් ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය භාෂාව තෝරගන්න මෙතනින්. ඉතින් මට අවශ්‍ය ඉංග්‍රීෂ් නිසා මම ඉංග්‍රීෂ්ම තෝරගත්තා. හරි. මම මෙතන මිග්‍රේන් කියලා ටයිප් කරනවා. රයිට්. මේනවා මට මිග්‍රේන් වලට අදාළව විවිධාකාර වූ ලිපි. හරි. මං සර්ච් කරනවා මේ මෙන්න මේ පළවෙනි එක මිග්‍රේන් කියන මෙන්න මේ පළවෙනි ආටිකල් එක මං ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාම මාව මෙන්න මේ වගේ පිටුවකට අරගෙන යනවා මේ තියෙන මිග්‍රේන් පිළිබඳ විස්තර. හරිද? එතකොට මෙන්න මේ ආටිකල් එකේ මෙන්න මේ
පැත්තෙන් පෙන්වන්නේ කන්ටෙන්ට් එක. ඒ කියන්නේ මේ ආටිකල් එක පුරාවට කවර් වෙන්නේ මොනවද? දැන් මේ මිග්‍රේන් පිළිබඳ ආටිකල් එකේ සයින්ස් ඇන්ඩ් සිම්ටම්ස් ඒ කියන්නේ මොනවද මිග්‍රේන් වල ලක්ෂණ, ඊළඟ කෝස් ඒක ඇති වෙන්නේයි. ඒ වගේ මෙතන තියෙනවා ගොඩාක් දේවල් මේකට අදාළව. මේ තියෙන්නේ ඒකට අදාළ කන්ටෙන්ට් එක. මේ ආටිකල්නේ ටෝක් කියලා වෙනම පාට් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් පුළුවන් ඔබට මේක ෆෝරම් එකක් විදිහට භාවිතා කරන්න, මිග්‍රේන් පිළිබඳව ඔබට අවශ්‍ය දේවල් කතා කරන්න, ඩිස්කස් කරන්න පුළුවන් මේ ටෝක් පේජ් එකේදී. අපි ඒක පසුවට බලමු. අපි යන් ආටිකල් එකට මුලින්ම. මොකද අපිට අවශ්‍ය දැන් තොරතුරු හොයන්නනේ. වාඩ පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා මේ එඩිට් කියලා. රයිට්? ඔය එඩිට් කියන එක ක්ලික් කරාම ඔයාට පේනවද? මම මෙතන ස්ටාර්ට් එඩිටින් දෙනවා. මේ අර ආටිකල් එක මට එඩිට් කරන්න පුළුවන්. ඔයාට පේනවද? දැන් මේක ඔබට ඒ ගිනුමට ලොග් වෙලා තමයි මේ එඩිට් කරන්න පුළුවන්. ඇත්තටම හැබැයි මෙහෙම එඩිට් කරොත් හරි මනුස්සෙක් මේක එඩිට් කරොත් එයා හරි ඉන්ෆර්මේෂන් මේකට දායි. හැබැයි වැරදි කෙනෙක් මේක එඩිට් කරොත් එයාගේ අතින් වැරදි ඉන්ෆර්මේෂන් මේකට එන්නට පුළුවන්. ඒ නිසායි අපි විකිපීඩියා කියන එක රිලයබල් සෝස් එකක් නෙවෙයි කියලා කියන්නේ. රයිට්? හරි. මම එඩිට් කරන්න යන්නේ නැහැ. මොකද මම මිග්‍රේන් ගැන එහෙම විස්තර දන්නේ නැහැ. මං ආවේ මේ මිග්‍රේන් ගැන කියවලා බලන්න නිසා. රයිට්. ඔන්න මේකේ තියෙනවා මට මිග්‍රේන් වලට අදාළ විස්තර. හරි. මම දැන් ඔයාලට කියවන්නේ මේක ටිකක් රිලයබල් මදි කියලා. හරි. ඊට කලින් මෙන්න මේ ආටිකල් එක මට කාට හරි යවන්න ඕනේ. මං කොහොමද යවන්නේ? දැන් මේ ආටිකල් එක මේ ඔක්කොම ටික කොපි කරලා යවන්න බෑනේ. මට පුළුවන් මේ ආටිකල් එකට අදාළ වෙබ් ඇඩ්‍රස් එක, වෙබ් ලිපිනය කාට හරි යවන්න. කොහෙන්ද මං වෙබ් ලිපිනය ගන්නෙ? මෙන්න මේ සර්ච් බාර් එක උඩ ඩබල් ක්ලික් කරන්න. මේ ඩබල් ක්ලික් කරාම ඔයාලට පේනවාද මේ ඇඩ්‍රස් එකක් එනවා. HTTP වලින් පටන් ගන්න. මේ ප්‍රොටෝකෝල් එකෙන් පටන් ගන්න. මෙන්න මේක මෙන්න මෙහෙම කොපි කරගන්න. කොපි කරගෙන රයිට් ක්ලික් කරන්න මවුස් එක භාවිතා කරලා ඒකෙන් කොපි දෙන්න. දැන් ඔයා ඒ ලින්ක් එක කොපි කරගත්තා. දැන් ඔයා යන්න ඔයාගේ ඊමේල් එකට. ඔයාගේ ඊමේල් එකට ගිහිල්ලා ඔයා මෙතන ටයිප් කරනවා ඔයාට අවශ්‍ය කෙනා. අපි හිතමු ඈන් පෙරේරා කියලා. හරි. එයාට ඔයා මේ ලින්ක් එක යවනවා. ඔන්න මම ලින්ක් එක විතරක් දැනට කොපි කරා. හරි. මම මෙතන සබ්ජෙක්ට් එකට ලින්ක් කියලා දාන්න. ඔන්න මම දැන් මේක සෙන්ඩ් කරනවා. හරි. ඔන්න මැසේජ් එක ගියා. දැන් මම යනවා සෙන්ඩ් ඓටම්ස් වලට. ඔයාට පේනවද? මේක ලින්ක් එකක් විදිහට තමයි ඉන්සර්ට් වෙලා තියෙන්නේ. දැන් ඔන්න මම මේ ලින්ක් එක ක්ලික් කරනවා. ලින්ක් එක ක්ලික් කරාම යාමාව අරන් ගියා මගේ අර වෙබ්සයිට් එකට, වෙබ් පේජ් එකට. රයිට්? ඔන්න ওই විදිහට තමයි අපි විකිපීඩියා භාවිතා කරලා අපිට අවශ්‍ය දේ සොයලා අපිට අවශ්‍ය කෙනෙකුට ඒක යවන්නේ. මම ඔයාලට විකිපීඩියා වලට වඩා අපිට වෙනත් භාවිතා කරන්න පුළුවන් ෆ්‍රී සෝසස් තියෙනවා අපිට ইনফরমේෂන් ගන්න. එතකොට මේ එන්සයික්ලෝපීඩියා කියලා තියෙනවා, encyclopedia.com කියලා. මේක ඇත්තටම මොකද විකිපීඩියා වලට වඩා රිලයබල් සෝස් එකක්. දැන් මම මේකේ මෙන්න මේ සර්ච් බාර් එකේ මම ටයිප් කරනවා මිග්‍රේන් කියලා. රයිට්? මිග්‍රේන් කියලා ටයිප් කරලා මම සර්ච් කරනවා. හරි. මෙන්න මම සර්ච් කරාම ඔයාලට පේනවාද මේ මට එනවා මිග්‍රේන් පිළිබඳ සර්ච් රිසල්ට්ස්. මට මේ ඕනම එකක් ක්ලික් කරලා මට පුළුවන් ඒ මට අවශ්‍ය තොරතුරු හොයාගන්න. මේ තියෙන මේ මිග්‍රේන් පිළිබඳ විස්තර. ඔයාලට පේනවා මේකේ මේක අර විකිපීඩියා වලට වඩා රිලයබල්. හේතුව මොකද්ද? මේක කාටවත් එඩිට් කරන්න බෑ. රයිට්? අපිට පුළුවන් මේකේ තියෙනවා කියවලා තේරුම් ගන්න පමණයි. හරි. මේ මොකද්ද? encyclopedia, encyclopedia.com. ඒ වගේම අපිට බ්‍රිටානිකා කියලා තව තියෙනවා. මේ බ්‍රිටානිකා කියන එකත් විකිපීඩියා වලට වඩා අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් රිලයබල් සෝස් එකක්. මේ අපි බ්‍රිටානිකා වලත් අපි මිග්‍රේන් කියලා සර්ච් කරමු. හරි. මේ බ්‍රිටානිකා.com වල මට එනවා මේ මිග්‍රේන් වලට අදාළ විස්තර. එතන මට පුළුවන් මෙන්න මේවත් මට අවශ්‍ය විදියට මෙතනින් මේක ක්ලික් කරලා මෙන්න මේ ලින්ක් එක අරගෙන මට අවශ්‍ය කෙනෙකුට ෂෙයා කරන්න මේ විදියට කොපි කරලා. රයිට්? එහෙනම් ඔයාට මිග්‍රේන් ගැන සර්ච් කරන්න ඔයාට පුළුවන් ඇත්තටම විකිපීඩියා වලට වඩා බ්‍රිටානිකා, එන්සයික්ලෝපීඩියා, ඊළඟ වර්ල්ඩ් බුක් මේ වගේ සෝසස් භාවිතා කරලා ඔබට නිරවද්‍යතාවය වැඩි තොරතුරු ලබා ගන්නට, ලබාගෙන ඒවා ඔබට අවශ්‍ය කෙනෙක් සමග ෂෙයා කරන්න, නැත්නම් ඔබට කියවලා තේරුම් ගන්නට පුළුවන්. මේක ඉංග්‍රීසි මාධ්‍යයෙන් තිබ්බට ඔබට පුළුවන් මේක සිංහලට කන්වර්ට් කරගන්න. මෙතන භාෂාව වෙනස් කරන්න විතරයි ඔබට තියෙන්නේ.
හරි මම හිතනවා ඔබට දැන් පැහැදිලි කොහොමද අපි අපට අවශ්‍ය තොරතුරක් සොයාගන්නේ ඉතාලම නිර්වද්‍ය තොරතුරු මොනවද කියලා අපි හොයාගන්නේ කොහොමද කොහොමද ඒක තේරුම් ගන්න කියන එක මම හිතනවා දැන් ඔබට යම් තාක් තුරකට පැහැදිලි කියලා හරි එහෙනම් අද අපි ඉගෙන ගත්තා කොහොමද විකිපීඩියා භාවිතා කරලා ඔබ තොරතුරු සර්ච් කරන්න ඒ සර්ච් කරගන්න තොරතුරු ඔබ කොහොමද ඒ ඒ සර්ච් කරන තොරතුරු වලට අදාළ වෙබ් පිටුවක් ඔබ කොහොමද තවත් කෙනෙකු සමග ෂෙයා කරගන්නේ ඒ URL එක ඔස්සේ කියන එක අපි ඉගෙන ගත්තා ඔබට විකිපීඩියා වලට අමතරව තවත් දේවල් ඔබට භාවිතා කරන්නට පුළුවන් ඊට වඩා රිලයබල් සෝසස් මම ඒ මොනවද කියලාත් ඔබට කියලා දුන්නා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද Facebook ගිණුමක් හදාගන්නේ කියලා ඔබත් සත්කාරක සේවා සපයන්නෙකු ලෙස විදෙස්ගත වීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? එසේනම් ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම නොමිලේම දියුණු කරගන්න www.dpielts.lk DP Education IELTS වෙබ් අඩවියට පිවිසෙන්න. ඒ වගේම ජපන් භාෂා දැනුම වැඩි දියුණු කරගන්න DP Education ජපන් භාෂාව YouTube නාලිකාවෙන් පුළුවන්. මේ වැදගත් පාඩම් බලන්න. දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් වීඩියෝස් බලන්න බෙල් බටන් එක ඔබලා තියාගන්න. ජීවිතේ ජය ගන්න. DP Education Skills for Life